ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ ටිකටිය යයි නෙළුම් විල්ති සිසිලස කැඳු සිත් පිරිමදින සිත් කවය සිය හඬ සිය හඬ නමසුරුදැත් නවක ගීත රචක රචිකාවයන් වෙත දයාවෙන් දෙකු කර ඔවුනගේ නිර්මාණ සිය හැකයාවෙන් කලලි දක්වන නිහතමානී සොඳුරු කලාකරුවකුගේ ආදරණීය හමුව අත්වැල අයිබෝන් ඔබට ආදරෙන් සෙනෙහසින් ඔබළඟට එනවා සොඳුරු ගුවන් කාලයක් අරගෙන එදෙන අයිබෝවන් ආදරණීය ඔබ සමතම සොඳුරු හිතවතුනි හිතවතියනි 2019 පළමු අත්තල වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ කරනෝ අත්තල වැඩසටහන් මාලාවේ 21 වැඩසටහන ලෙස සනිටුහන් කරන්න ඉඩකඩ ලබා දෙන්න මේ සොඳුරු අත්තල වැඩසටහන 2019 වසරේ අපි ඔබ හමුවන මුල්ම දවස අද ඔබ සමත සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනෝ අදත් සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් අයිබෝන් කියලා පිළිගන්නවා ඔබව. අපේ ආරාධනය ලැබ අත්තල වැඩසටහන සමග එක්වන නලින් ජයවර්ධනයන්ව අපි බොහොම ගෞරවයෙන් සතුටින් සෙනෙහසින් පිළිගන්නවා. නිර්මාණශීලී ආධුනික ගීපද රචක රචිකාවියන්ට නොමසුරුව දෑත් දිගු කළ ඒ සොඳුරු සහෘදයානෝ අයිබෝන් ඔබතුමාට සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නලින් ජයවර්ධන මහත්මයා. ඔබට බොහොම ස්තුතියි නරංජි. අයිබෝන් ඒ වගේම ඔබටත් සියහඬ කාර්ය මණ්ඩලයටත් සභාපතිනිය හා අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු රසික රසිකාවියන්ටත් මේ ලැබූ නව වසර ඉතාම සුබ වසරක් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමා ගෙවුණ දිනවල බොහෝම කාර්යබහුල බව තමයි අපි දැක්කේ. කොහොමද මෙවර ලංකාවට ඇවිල්ලා හිත මිතුරන් මුණ ගැසීම සහ සංචාරය අපි කැමති ඒ ගැන මුලින්ම විස්තර දැනගන්න කෙටියෙන් හරි. ඇත්තෙන්ම වූ මේ සැරේ ලංකාවට ගිය ගමන ඉතාම සාර්ථකයි. ගොඩක් ඇවිදින්න පුළුවන් වුණා. ඒ වගේම හිතමිතුරු නෑසියෝ කලකට දැක්ක අය, ඒ කියන්නේ අවුරුදු 40ක් වගේ ඉස්සර දැකපු ආශ්‍රය කරපු මිතුරන් වැඩ කරපු තැන්වල සහය වූ අය ආදී ගොඩක් අය මේ සැරේ මට මුණ ගැසෙන්න ලැබුණා. අර මම කියනවනේ මම ඇත්තටම ලංකාවට යන්නේ ඔය මාධ්‍ය ආයතන වලට ගිහිල්ලා මුණ දීලා මේ සම්මුඛ සාකච්ඡා ගන්නවත්, ෂෝ සම්දර්ශන තියන්නවත්, ස්ටේජ් වල නැගලා ගී කියන්නවත් නෙවෙයි මගේ එකම බලාපොරොත්තුව. මට ඒ දවස්වල අපි ළඟින්ම ඇසුරු කර ආයව නැවත වතාවක් හලෝහා කියලා ඔවුන්ගේ දුක සැප පොඩ්ඩක් බලලා ඔවුන් සමග විනෝද වෙලා එන්නයි. එහෙම නැතුව ලොකු නම් තියෙන මේ අය හමු වෙලා ඒගොල්ලොත් එක්ක විරිත්තලා ෆොටෝ එකක් අරගෙන එන්න නෙවෙයි. ඉතින් මේ මේසරේ ගමනත් ඒ වගේම මට ඕන කරන විදියටම කෙරුණා ඉතාම සාර්ථක විදියට. මෙවර සංචාරයේදී මම ගියා, අපි ගියා කල්පිටිය, පුත්තලම, අනුරාධපුර, හබරණ, දඹුල්ල වගේ ප්‍රදේශවල සංචාරයක්. ඒ සංචාරය තුළදී මම සාමාන්‍යයෙන් බලනවා මට ගීලියා එවූ පද රචක රචකාවයන් ඉන්නවා නම් ඌන් හමු වී හලෝ කියන්නවත් පුළුවන්කමක් තියෙනවද කියලා. ඉතින් අපිට දඹුල්ලේදී හමු වුණා මට ඉතාම අලංකාර ගීත කීපයක් ලියා දුන් අමිල ප්‍රසාද් අත්තනායක මල්ලි. ඔහු සමග ඔහුගේ දයාවර බිරිඳයි ඔවුන්ගේ ගෙදරට අපි ගියා. ඉතාම අලංකාර පරිසරයක ජීවත් වෙන කෙනෙක්. මම එහි ගත්ත ඡායාරූප කීපයක්ම මුණුපුතේ මුදා හැරියා. ඒ ඔවුන්ගේ නිවස අවට හා ඒ අවට තියෙන සුන්දරත්වය ඉතාම දැකුම් කළුයි. ඇල්ලවැල්ල වාය ප්‍රදේශයේ කිරුණු සංචාරයේදී අපිට ඇත්තටම අවස්ථාව ලැබුණා හමු වෙන්න නිනි සිනීරත්න නංගිව. ඇයි ඇයගේ ස්වාමි පුරුෂයයි මේ දැකුම් කළුවේවල බොහෝම දුරට සුභසාධන කටයුතු වල යෙදී සිටිනවා ඒ පළාත්වල. ඉතින් ඒ දෙපළවත් හමු වීමට ලැබීම හරිම සතුටට කාරණයක්.
ඊට අමතරව මගේ වැඩවලට ගොඩක් වෙලාට උදව් කළ චමින්ද දිස්ත්‍රික්ක ලේකකයා, ඔහුගේ නව තැන්පල ඔහු විසින් පවත්වාගෙන යන තානායම්පල මහගෙදර කියන නව තැන්පල ගොඩ වැදින්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව ජයනාත පෙරරා, රුක්ෂාන් කරුණානායක, ආනන්ද වෛද්‍යසේකර, ජයංග දැතිගම, ශාමලි වසන්තා සුබසිංහ සහ රජිත ඒකනායක කියන නංගිලා මල්ලිලාවත් මට මුණ ගැසුණා. මොකද ඒ අය සමග මම ගොඩක් වැඩ කටයුතු කරලා තියෙන නිසා. ඉතින් සන්තෝසයි එහෙම අය හම්බු වෙලා ස්තුතියි කියලාවත් කියන්න පුළුවන්කම තිබුණ එක ගැන. ඊට අමතරව මට ඉතා වටිනා තාග්යක් අරගෙන ආවා ජානක මල්මුතුරාම මල්ලි. ඔහු මගේ පේන්ටිං එකක්, මගේ පින්තූරයක තෙල් සායමක් ඔහු අතින්ම කෙරුණ ගෙනල්ලා මට තෑග්ගයක් හැටියට දුන්නා. මට ඒ ඉතාම වටිනවා. මං ඒ අරගෙන ඇවිල්ලා ළඟදිම රාමු කරලා මගේ නිවසේ ඉතාම විශේෂ තැනක ප්‍රදර්ශනය කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ගීතයකට එකතු කරගන්නට හැකි කියලා සනිටුහන් වුණ විශේෂ සිදුවීමක් අත්දැකීමක් එහෙම තියනවද? කොපමණ කාලයක් ලංකාවේ ගත කළාද ඔබතුමන්ල? සාමාන්‍යයෙන් ඉතින් ලංකාව වගේ රටකට ගියාම ගීතයකට අදාළ වෙන මූලික තේමාවල් දකිනවා. මේ සැරෙත් මම එහෙම දැක්කා. දුක හිතනේවත් දකිනවා, ආදරේ හිතනේවත් දකිනවා. ඒ කියන්නේ අසාධාරණ විෂමතා ආදියත් කරුණු දකිනවා. ඉතින් ඔව්, ඒ අත්දැකීම් උඩ ඉදිරියේ ගීත දෙක තුලත් බිහි වෙන්න පුළුවන්. අප බලාගෙන ඉමු. මේ සැරේ ලංකාවේ අපි සති 3කට වඩා ගත කළා. ඉතින් බැලුවේ උපරිම ආයුරින් ඒ දවස් ගණනින් කරගන්න පුළුවන් දේවල් ටික කරගන්නයි. මම හිතනවා මේ සැරේ ගමන සාර්ථක වුණයි කියලා. ඉතින් නිර්මාණ පැත්තෙන් යමක් කරන්න ලොකු ඉඩක් නොලැබෙන්නේ නැති තමයි. හැබැයි සුළු වශයෙන් හරි නිර්මාණ කටයුත්තක් ආරම්භ කරන්න ඔබතුමාට හැකි වුණාද? නැත්නම් ඉඩක් ලැබුණාද? ඒ වගේම 2019 වසරේ මොනවද විශේෂයෙන් සැලසුම් කරගත්ත නිර්මාණ පැත්තෙන් තියෙන තොරතුරු? නිර්මාණ පැත්තෙන් නම් මුකුත් කරුන්නේ නැහැ. අර මං කිව්වා වගේ මම ලංකාවට යන්නේ ගීත ටිකකින් වලට වගේ වැඩවලට නෙවෙයිනේ. ඒ වුණාට ලංකාවට යන්න ඉස්සෙල්ලා මම ගීත 4ක් හරි 5ක් හරි ඉවර කරලා ගියේ. ඒවා මික්ස් මාස්ටර් කරලා මට ලැබුණා අපේ පළවෙනි සුමානෙම. මම එකින් එක ඒ ගීත YouTube එකේ හා මගේ මුණු පුතේ මුදැහැරියා සවන් දෙන්න පුළුවන් දැන් ඔබ හැමතෙම. වෙනස්ම ගීත කීපයක් බිහුණා. 2019 විශේෂත්වයක් කියලා දෙයක් නැහැ. ඇසතුටුවත් හොඳ තේමාවක් හරි පද රචනාවක් හරි මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අර මම කියලා තියෙනවනේ මගේ තව ගීත තැටි දෙකකට ගීත එකතු වෙලා තියෙනවා කියලා. ඉතින් හිමින් සැරේ ගීත තැටි දෙකක් 2019 වසරේ ඉදක්වන්න තමයි හිතාගෙන ඉන්නේ. සියල්ල මුදල් මත තීරණය වෙන සමාජයක සිය නමසුරු දෑත් නවක ගීත රචක රචිකාවයන් වෙත දයාවෙන් දෙකු කර ඔවුනගේ නිර්මාණ සිය හැකියාවෙන් කලින් දක්වන නිහතමානී සොඳුරු කලාකරුවෙකුගේ ආදරණීය හමුව අත්වැල. හොඳයි රලින් ජයවර්ධන මහත්මයා, අපි අද දවසේ පළමු ගීතය වෙත එහෙමනම් තවත් ප්‍රමාද නොවී යොමු වෙන්න සූදානම්. අද විශේෂ තේමාවකට ගොනුණු ගීපද තෝරගෙන තියෙනවා කියලා අපිට දැනෙනවා. පළමු ගීතයේ විස්තරත් අපි කතා කරමු. අද විශේෂ තේමාවක් කියලා මම මුකුත් තෝරගන්න හිතුවේ නැහැ. මම හිතාගත්තා අද දවසේ ගීත මේ පිටරට ඉඳලා මට ගීත ලියලා උදව් කළ අය 4 දෙනෙක්ගේ ගීත තෝරගමු කියලා. මේවා සියල්ලකටම සංගීත සැපයුවේ ධම්මික විදුසූරිය මල්ලි. මම මේ ගීත නම් කරන්න කැමති ඊසි ලිසනින් සොංග්ස් කියලා. ඒ කියන්නේ කනට ඉක්මනටම හුරු වෙන තනු අනුව නිපදවුණු ගීත කියලා. ඉතින් පළවෙනි ගීතය හැටියට මම තෝරගත්තා මේට අවුරුදු 5කට වගේ කලින් මට ලැබුණු කවියක් ගීතයක් කළ. මේ ගීතය ලිව්වේ ඉතාලියේ තැනට පදිංචි වෙලා සිටින රසිකා කෝරළගේ මහත්මිය. ඇය මට ලිව්ව පළවෙනි ගීතයමයි.
මේ නමින් මම සම්පූර්ණ සංගීත තැටියක් නම් කරලා අවුරුදු 5කට විතර කලින් එළිදක්වා තියෙනවා. එම තැටිය දැන් ඔබලට ලබා ගන්න පුළුවන් උමිලියට. රසවතුනි, මේ ඔබේ අපේ ආදරය දිනු මුහුණු පොත සහෘදයානෝ නිර්මාණශීලී නව ආධුනික ගීපද රචක රචකාවියන්ට අත්තලක්කු අත්තල වැඩසටහනේ ආරාධිතයා නලින් ජයවර්ධනයන් ඔබේ සුපුරුදු අත්තල සමග. නලින් මහත්මයා, අද දවසේ ඔන්න දෙවන ගීතයට එක්වෙන්න හොඳම වෙලාව අපි ගැන කතා කරමු. දෙවන ගීතය හැටියට මම තෝරගත්තා නව ශ්‍රීලන්තයේ ඉඳලා කවි ගී ලියන ප්‍රියන්ත පතිරණමල්ලිගේ ගීතයක්. මේ පදමාලාව දුටු වෙලාවෙ මට හිතුණා මේ ඉතා සරල ලස්සන ගීතයක් නිර්මාණ කර ගැනීමට පුළුවන් වෙයි කියලා. මෙයත් පෙම් ගීතයක්. මල්ලි ළඟදී නම් මම දැකලා නැහැ මොන පොතේ එමට
කවි නිර්මාණ ඉදිරිපත් කරනවා. නමුත් අපි අහලා බලමු දෙවන ගීතය හැටියට ඌ අතින් ලියවුණු මේ සරල පදමාලාව. සියලු කතාවන් සියලු සිනාවන් අදින් නිවර කළා ඔබේ සෙනෙහසින් මගේ ලෝකයෙන් ඇය අද සමුගත් සිනාවෙන් දිනෙතේ කතාවෙන් ආදරයෙන් බැඳුනා දිනෙතේ කඳුලින් මගේ පැතුමන් විසිරී බිම වැටුනා කාලේ ක්‍රමක්‍රමයෙන් ගෙවී යනවා තප්පරෙන් තප්පර හා නොදැනීම නලින් මහත්මයා තුන්වැනි ගීතය ගැන මොන වගේ විශේෂ යමක්ද අපිත් එක්ක බෙදා හදා ගන්න ඔබතුමාගේ සූදානම? තෙවන ගීතය හැටියට මා අද දින තෝරා ගත්තේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ජීවත් වෙන රේණුකා දිස්ත්‍රික්ක මහත්මියගේ ගීතයක්. රේණුකා නංගිත් එමට කවි පදවැල් ලියන කෙනෙක් නෙවෙයි. ඇය ඉඳ හිට කවියක් දෙකක් ලියනවා. මෙම කවිය මේ මට බැලු බැලුමටම මේ හිතට වැදුනා. මෙම පෙම් ගීතයක්. නමුත් අර අපි බලාපොරොත්තු වෙන වෙනස් තේමාවන් වල නෙවෙයි. නමුත් වචන පාවිච්චි කරලා තිබුණු වචන හරිම සරලයි ලස්සනයි. ඉතින් මට හිතුණා මෙම මේ ඇත්තටම හොඳ සාමාන්‍ය සරල ගීයක් හැටියට පෙරලන්න පුළුවන් කියලා. මෙවැනි පදමාලාව මම දැක්කම මම කෙලින්ම යන්නේ ධම්මිකේදී සූර්ය මල්ලිටයි. මම හිතනවා මේ මල්ලි එම කටයුත්ත සාර්ථකව කරා කියලා. අහලා බලලා අපි රස විඳිමු ඒ ගීතය. Thank you.
කම උහුල නාසිත අඳුරු නිම්මෙක තනි වුණා දිනෙක සැනසුම ගෙනාදියම දිනෙක සුසුමක සිර වුණා අපට පින්නැති ලොවක තැනුවේ සිනමාලිගා බුද වුණා වැඩසටහනේ අවසාන ගීතයට අපි ඔන්න නොදැනීම ලන්නුනා. මේ ගීතය ගැනත් අපි කතා කරමු. මේ නිර්මාණය සඳහා කාගේ දායකත්වයද ලැබුණේ? කවුද ඒ පිරිස? ඒ ගැන කතා කරමු. අවසාන ගීතය හැටියට මම තෝරා ගත්තේ ඉතාමත්ම ආසාවෙන් මම කියා ලියවා ගත්ත පද රචනයක්. මෙම පද රචනය ලියාගත්තේ මම හිතන්නේ ලලිතා ජයසිංහ, ඇයත් ඉතාලියේ ජීවත් වෙන්නේ. ඇය ගැයූ ඉතාම ලස්සන ගීතයකට පිළිතුරක් හැටියට. සාමාන්‍යයෙන් මම තනුවකට ගියක් ලියව ගන්නවා නම් කෙලින්ම යන්නේ ඉංගලන්තයේ වෙසෙන ලක්ෂ්මී ප්‍රභා රංගි වෙතයි. මම නංගිට කතා කරලා නංගි ඔයාගේම මේ ඉස්සර ගීතයට, ඇයමයි මේ පෙර ගීතයට පද ලියලා තිබුණේ මට පිළිතුරු ගීතයක් ලියන්න කියලා. එතකොට ඇයි කිව්වා නෑ නෑ නලින් අයියා අපි මේක වෙන කාට හරි කියලා ලියව ගමු කියලා. මම ඒ අදහසට වැඩි කැමැත්ත දැක්ුවේ නෑ. මොකද ඒකට මට හිතුණා පිළිතුරු ගීයක් ලියන්න පුළුවන් හොඳම එක්කන ලක්ෂ්මී ප්‍රභා රත්නායකමයි කියලා. මොකද ඇයමනේ මුළු ගීතය ලිව්වේ. මං හිතනවා ඇයේ මනාවට ඉටු කරා. අපි අහලා බලමු මේ ගීතය අද වැඩසටහනේ අවසාන ගීතය හැටියට. ලන් වෙන්නටවා හිත හිත ඉද්දී මට ලම්බුනේ ඔබයි ආදරයෙන් නුඹ තව ලන් වෙද්දී ඇතට ගියේ මමයි නුඹ මඟ ඉද්දී නැත්තෙත් වෙද්දී ඉවතට ගියා තමයි එනමුත් ලනුනේ ගත් කතරක අද තනි වුනේ මමයි
තිබිවෙන්දී සිහිනෙට තුරුල් වුණා සද බැස යද්දී නැගෙද්දී සිහිනෙන් නවදි වුණා බාදක හම්ගේ ආමග නැවැති එලනා සුසුම් නිවා සුර මැදුරට නුඹ ගෙන යන්නට හෙට මාවත විවර කළා රචකාවයන් වෙත දයාවෙන් දෙකු කර ඔවුනගේ නිර්මාණ සිය හැකියාවෙන් කනිලි දක්වන නිහතමානී සොඳුරු කලාකරුවෙකුගේ ආදරණීය හමුව අත්වැල අදත් බොහොම නිහතමානීව වැඩසටහන්ට එකතු වෙමින් අප කළ ආරාධනාව ඉතාමත්ම නිහතමානීව පිළිගෙන අත්තල 21 වැඩ සටහන වෙනුවෙන් ලබා දුන් දායකත්වයට ඔබතුමන්ට අනේක වාරයක් ස්තුතියි. එවැගේම 2019 වෙනුවෙන් ඔබතුමන් සැලසුම් කර ඇති සියලු නිර්මාණ කටයුතු වගේම පෞද්ගලික ජීවිතයේ අරමුණු පැතුම් ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම සෙනෙහසින් ඉතින් අද දවසේ වැඩ සටහනෙන් ඔබතුමන්ට සමු දෙනවා ආයුබෝවන් අලින් ජයවර්ධන මහත්මයා. නැවත වතාවක් මේ මහඟු වැඩසටහනට සහභාගී වෙන්න මට අවස්ථාව ලබා දුන්න ඔබ සැමට මම ස්තුති කරන අතර සභාපතිනිය අනුෂා නිලන්තිකා මහත්මියගේ මෑණියන්ගේ අභාවය ගැන අපේ මගේ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. අසා සිටි ඔබ සැමටත් බොහොම ස්තුතියි. නැවත වැඩසටහනකින් හමු වෙනතුරු ආයුබෝවන්. සහෘද හිතවතුනි, මෙතෙක් වෙලා සෙනෙහසින් අත්තර වැඩසටහන සමග එක් වෙලා වුණු ඔබ හැම දිනෙටමත් බොහොමත්ම ස්තුති. දිගටම හැඳින්න ආදරෙන් සෙනෙහසින් ඔබේ ආදරණීය ගුවන් විදුලිය සියහඳ සමග. සියල්ල මුදල් මත තීරණය වන සමාජයක සිය නමසුරු දෑත් නවක ගීත රචක රචකාවයන් වෙත දයාවෙන් දෙකු කර ඔවුනගේ නිර්මාණ සිය හැකියාවෙන් කලින් දක්වන නිහතමානී සොඳුරු කලාකරුවෙකුගේ ආදරණීය හමුව අත්වැල බියුරු සර පස්තාරේ අපූර්ව ගීත නිකුතුව www.siyahada.com
අන්තර්ජාල ගුවන් විදුලි කලාවේ රන් අස්වැන්න. සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ. ඒ ඔබේ හඬයි මේ සිය හඬයි. සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය. සිය හඬ.